ගුරුලේත්වේ වතුර සීතලයි. ඔඩිකලෝන් ටිකක් නල්ලට දැම්මම හරි සීතලයි. වැඩි වේලාවක් යන්නේ නැහැ. දමාපු ඔඩිකලෝන් කොහේ ගියාද නැහැ. ඇයි ඒ? ඒව වාෂ්ප වෙලා. ඇයි ඒ සීතල? ඒව වාෂ්ප වෙන්නේ අපේ ඇඟේ උණුහුම උරාගෙන. යමක් වාෂ්ප වෙන විට ඒ සඳහා තාපය වමනා වෙනවා. මෙතන ඒ තාපය උරාගත්තේ නලලෙන්. නලල සීතල ඒකයි. ගුරුලේත්වේ සිදුවන්නේත් මේ වගේම වැඩක්. ගුරුලේත්ව හදලා තිබෙන මැටි අස්සේ පුංචි සිදුරු තිබෙනවා. මේ සිදුරු වලින් ජලය යාන්තමට පිටතට වැහෙනවා. ඒවා වාෂ්ප වෙනවා. ඒ සඳහා තාපය උරාගන්නේ ගුරුලේත්ව ඇතුලේ තිබෙන ජලයෙන්. ජලය සීතල වෙන්නේ ඉබේටම. ඉතින් ඔහොම තමයි ගුරුලේත්වේ වතුර සීතල වෙන්නේ. දැන් අපි බලමු අයිස් කැට වලින් දුම්පිට වෙන්නේ කොහොමද කියලා. ලොකු අයිස් කැටයක්. එහෙම නැත්නම් අධිශීතකරෙන් එලියට ගත්ත අයිස් ක්‍රීම් බඳුනක්. හොඳටම සිසිල් වූ යමක් තුලින් දුම්පිට වෙනවා වගේ පේනවා. ඒත් ඒ අයිස් කැට වලින් පිට වෙන දුමක් නෙවෙයි. අයිස් කැට වටා වූ වාතයේ වූ ජල වාෂ්ප ශීතල වෙලා හැදෙන දුමාරය. ඔබ රැවටි ඇත්තේ ඒ දුමාරයට. පුංචි ඔයා දන්නවද බීම වීදුරුව වටේ ජල බිඳු කොහොමද එන්නේ කියලා? සිසිල් බීම පුරවපු වීදුරුවක් අතින් අල්ලන විට අතට තෙත ගැතියක් දැනෙනවා. වීදුරුව වටේට තිබෙන මේ තෙතමනේ කොහෙන්ද? අයිස් කැට දාපු වීදුරුවක්, අයිස් වතුර දැමූ වීදුරුවක්, සිසිල් බීම බෝතලයක්, ඒ හැම තැනම හිමයි. ඇතුලේ තිබෙන ජලය එළියට එන්නත් බැහැනේ. අපාවට වාතයේ ජල වාෂ්ප තිබෙනවා. ඒත් ඒව පේන්නේ නැහැ. නමුත් සිසිල් වන විට ජල වාෂ්ප අණු එකට එකතු වෙනවා. එහෙම වුණාම සියුම් ජල බිඳු හැදෙනවා. වීදුරුව වටේ බිත්තිවල දුමාරය වගේ හැදෙනවා. ඒ සිසිල් වන ජල වාෂ්පයි. දැන් පුංචි ඔයා දන්නව ගුරුලේත්වේ වතුර සීතල වෙන්නේ කොහොමද? අයිස් කැට වලින් දුම්පිට වෙන්නේ කොහොමද? බීම වීදුරුව වටේ ජල බිඳු හැදෙන්නේ කොහොමද? ඉතින් දුවේ පුතේ, තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් අපි මුණ ගැහෙමු.